සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නව ලෝකෙන් අමතන 0771 7007. තවත් කොවිඩ් ආසාදිත මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10689 දෙනෙකු දක්වා ඉහළ ගියා. එම මරණ අතරට පිරිමි පුද්ගලයින් 102 දෙනෙකු සහ කාන්තාවන් 83 දෙනෙකු අයත්. ඉන් 140 දෙනෙකු අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර 44 දෙනෙකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම මෙම මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුද වනවා. මේ අතර ඊයේ මෙරටින් COVID-19 ආසාදිතයින් 2917 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ ඒ අතර විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 2 දෙනෙකුද වන බවයි. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 474,780 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත COVID ආසාදිතයන්ගෙන් 389,969 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් 74,122 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවන බවයි වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ. මේ අතර අදත් දිවයින පුරා ප්‍රදේශ රසක එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වසංගත රෝග විද්‍යාංශය වාර්තාවලට අනුව මේ වන විට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හොල් ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,29,52,750ක්. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,97 ඉක්මවා තිබෙනවා. සංසිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16 කි ඉතිරියක්.